따라 될 말에는 또 따라 니 완전 바를 하느와 수어들이란네 시도미야하네 바르인 바완 사라라바 සෝම සඳවක් ප්‍රිය ගීත ප්‍රේමී මිත්‍ර මිත්‍රයනි. අද ඉඳන් අපි ආපහු ඔබේ ගෙදර. ඒ කියන්නේ අපේ ගෙදර මෙතන ඉඳන් අපි දන්න අපි අත්විඳින විශ්වවිද්‍යාල විද්‍යුත් තාක්ෂණික විද්‍යාවේ පිහිටෙන් අපේ සංගීතවත් සුහදතාව, ලෙන්ගතුකම, සුමිතුරුකම, නොබැඳෙන නොබිඳෙන බැඳියාව, සබැඳියාව කියලා කිව්වත් හරි. ආයේ අපි එහෙමනම් අලුත් කරමු අද ඉඳන්. මේ වායු සමනය කරන ලද සුඛෝභෝගී තහඩු පායේ ඉඳන් අමුතු මේ පෙනුමක් හැමදාම. ඒක පොඩි සනීපයකුත් තියෙනවා, සහනය. මොකද වෙනස් වෙන්නත් එපා නේද? ඒ වෙනසක් හැමදාම තියෙනකොට සිතිවිලි ගලායීමත් හොඳයි කියලා මට හිතෙනවා. මම දන්නේ ඔබට කොහොමද කියලා. මොකද ඔබ බොහෝ වෙලාවට මේ දැන් ඔය පිලේ තියෙන පිල ආලින්දේ තියෙන සමහරු කියන්නේ ආලින්දේට අපි එනවා කියලා. අපි ආලින්දේට නෙමෙයි, අපි එන්නේ පිලට නෙමෙයි, සාලෙට. සාලෙනේ සිත කාමරේ හෝ නේ තියන්නේ මේ රූපවාහිනී යන්ත්‍රේ. ඒ හරහා තමයි අපි මේ ඔබේ ගෙදරට ගොඩ බහින්නේ. දැන් බොහෝ දෙනෙක් කියන්නේ ඔබේ ආලින්දේට එනවා කියලා. ආලින්දේ කියන්නේ එළිය. රූපවාහිනී තෙවෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා දැන් එළියේ හැබැයි හිටපු කට්ටිය අපෝ ඇතුළට කැඳා ගන්න තමයි මේ අපි බලාපොරොත්තු. ඉතින් කොහොමද දුක සැප කියලා අහන්න හිතෙනවා. මොකද කාලාන්තරයකට පස්සේ ආපු නිසා අපි අර විරාමය විරාමයක් යන්න තමයි කල්පනා කරේ. හැබැයි විරාමයේදී අපි බොහෝ දේවල් හොයාගත්තා, හම්බ වුණා, සහ අඩුපාඩු අත්හැරලා හැඩ කපා ගන්න අවශ්‍ය කරන අදහස් උදහස් උපයෝගී කරගත්තා. ඉතින් අපි අර විරාමයේ ඇත්තරම ගත්ත දිග වැඩිද මන්ද කියලා හිතෙනවා. නමුත් දැනුනේ නැහැ. ඒකට හේතුව තමයි මානවන මම තාවකාලිකව නතර කරා කියලා විශ්වාස නොකරපු අය බොහොමයක් හිටපු නිසා. මොකද ඒ තරම් රසිකත්වයක් අපිට තිබුණා. එතකොට ඒකට ආදරය සහ අසීමිත ඇල්ම ඔබට ඇති කියන තත්ත්වය මත මගේ වචන කෝෂයේ කියන්න වදන්නේ සතුට පිළිබඳව. ඒ සතුට ඇත්තටම අහිංසක සතුට, අප අතර තිබිච්ච බැඳීම. ඉතින් කමක් නෑ, අපි අද ඉඳන් රස දෙන හදක රසකාමීත්වය මානවන මම ආයෙත් එහෙමනම් ඔන්න පටන් ගපු. වෙනද වෙලාවටම අදත් සුපුරුදු ගෙදර වගේ පිරිස නාද වාද කරගෙන තමයි ඉන්නේ. හැබැයි පොඩ්ඩක් වෙනස් වෙනදට වැඩිය. මම නම් සරලයි, මේගොල්ලෝ පොඩි ටිකක් ගැඹුරින් අද හිතලා තියෙන පාටක් පේනවා. මොකද අද දැන් මෙච්චර කල් කරේ වයපු එකනේ, අද ගයන්න ලෑස් වෙලා ඇවිත් ඉන්නේ. පොඩි මවිත රසයකුත් ඔබට ප්‍රදානය කරන්න මේ ආරම්භයට බොහොම සැපවත් වෙනසක් ලබා දීමේ අරමුණින්. ඉතින් එහෙමනම් නායන කරුණානායක, සුපුන් පීරිස්, ප්‍රකාශ් රණසිංහ, ඊට පස්සේ සුපුරුදු පරිදි මලිත් මදුශංක වෙලගෙදර. හැබැයි එයාව පොඩි අපි වීදුරු මාලිගාවකට අල්ලලා තින්නේ. ඒ කියන්නේ මේ ලෝකේ තාක්ෂණය යාවත් කාලීන වෙනකොට අපි හැමෝම අලුත් වෙන්න ඕනේ. මේ යාවත් කාලීන විය යුතුයි, අප්ඩේට් විය යුතුයි. ඒ ඔස්සේ තමයි ඔබට මේ අර සුපහැදිලි රසය තවත් සුපහැදිලිව පෙරාදීමේ අරමුණෙන් තමයි ඔබ වෙනම තැනකින් ලැගුම් ගත කරේනේ. ඔව්. එතකොට සුපුරුදු අනි ෆ්‍රැන්සිස් සහ සංචය උදේකුමා පණ්ඩිතගේ ගයන්නු තිදෙනා කෙනෙක් දුමාල් වර්ණකුල සූර්ය. මං ඉස්සරහට මොනවද දාන්නේ නැහැ මේගොල්ලන්ගේ. මොකද ඔබ මේ වැඩසටහන යන අතරතුරේදී ඔබට කැමති අර්ථකථනයක් ඔවුන්ට දාගත හැකි. මොකද මං කිව්වනේ මවිත රසයකුත් මේකේ ඉතැතින්ම ඇති වෙයි කියලා. එතකොට නදී සෙනවිරත්න සමග චාන්දික පතිරාජ. ඉතින් අර පළමු ගීතය ඒගොල්ලන්ගේම ගීතයක්,
මම නම් අහලා තියෙන මොකද මට මේ මේ ගෘහස්ත ප්‍රසංග වේදිකාවල් අපි හමු වුණ නිසා ඒක ගැන යමක් කියන්න චන්දික මේක ටිකක් මට දැනුනේ දියවන්නාව ගැන මේ මේක සාමාන්‍යයෙන් හොඳ හෝ නරක කතා කරන්න දැන් අපි පුරුදු වෙලා වැඩි නිදහස නිසා ඒකට එරෙහිව ප්‍රහාරය දෙනවා පසසනවා ප්‍රශස්ති සහ අවමන් අභිමන් සහ අවමන් නිතරම තියෙනවා කොමුණත් මේකේ මට පිළිච්ච දේ තමයි බොහොම ඒ කියන්නේ රූපක භාවිත කළා බොහොම යටින් ප්‍රහාරයක් එල්ල කළා තියෙනවා මේ අපහාසයෙන් මේ උපහාසය තමයි අවශ්‍යයි උපහාසාත්මක රසයේ ස්මතු කරන ගීතයක් ඔබේ නාද කණ්ඩායමේ පළවෙනි ගීතේ තරම පාලකයන් සම්බන්ධව පාලිතයන්ට පේන විදිහ තමයි ඒකේ ඒ සඳහන නැවතවතාවක් ඔබ කියන අපේ ප්‍රියමිතුරු මිත්‍රෙනි ඔබට බහරයි ඒක ලිහිල් කොට වටහා ගැනීම ඊට පස්සේ දෙවෙනි ගීතය තුමාල් මොනවද කියන්නේ කවුද කියන්නේ චන්ද්‍රිකද නදීද දෙවෙනි ගීතය අතර මම ගායනා කරන්නේ මේ ගීතය මම හිතන්නේ අපේ රටේ ගොඩක් හැමෝම මම හිතන්නේ 100%ක්ම වැළඳගත් ගීතයක්. ඔව් ඒ මොකද හැමෝටම මේ අත්දැකීම තියෙන නිසා. අනිවාර්යයෙන්ම. ඉතින් මේ ගීතය අතරම ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහත්මයාණන්. කවුද මේ ආදර? නමක් ගමක් දන්නේ නැන්නේ. හැබැයි මනසේ. සංගීත අධ්‍යක්ෂණය කරන්නේ දර්ශන රුවන්දිසානායක. ඒ වගේම අමිල තේනවර තමයි පද රචනය කරන්නේ. මේ ගීතය ඇත්තටම නිර්මාණය වෙන්නේ කලින්. නමුත් ඊට පසු කාලීනව මේ ගීතේ චන්ද්‍රසිරි මහත්මයා අහනවා. ඉන් පසුව එතුමා කියනවා මේ ගීතේ මට ඇහිලා ඔයක හිතේ තියාගෙන ඉඳලා හිතේ තියාගෙන ඉන්නවා මේ චිත්‍රපටයෙන් භාවිතා කරලා මම ගන්නවා කියලා. ඒ චිත්‍රපටය තමයි සමනල සඳුනි. වෙයි මට හිතෙනවා සමනල සඳුනි චිත්‍රපටයට වඩා මේ ගීතේ ජනප්‍රිය වුණා කියලා. ඒ කියන්නේ ඇත්තටම කෙලවරක මුල්ලක තිබිච්ච ගීතයක් අපි කීප දෙනෙක් විතරක් තසීමිත පිරිසක් අහලා තිබුණේ. අමරසිරි පිරිසගේ එතුමාගේ ගීතාවලියක තිබිච්ච ගීතයක් චිත්‍රපටයෙන් කරේ ටක් ගාලේ ස්මතු කරලා දුන්නා. ඊට පස්සේ ඇත්තටම චිත්‍රපටයත් එක්ක තමයි දැනුනේ මට මගේ නෝන ආදරයක් තිබෙන බව හැමෝටම. මගේ නොවන මගේ
ඍතුමක් වාගේ කිසිදා සුව නොවිනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරි තැන උණු කඳු මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් වයිලිනයක් රහිතව ඒ කටයුත්ත කළ හැකි බව පෙන්වීම. ඒ කියන්නේ අපි අත්‍තරම සම්පූර්ණ බොහොම සුසරකලේ මේ රාත්‍රියට හරියටම හරියන සරය විශ්වාස කරන ඔගොල්ලෝ පොඩි සංගමශීලී බවක් තිබිය යුතුනේ. ඒ වයිලිනේ තිබුණොත් ඒක නැති වෙයි කියන හැකිව නෙමෙයි අපි කිව්වේ නයන. ඒ කියන්නේ අපි ඔයාලට ගිටාරයේ මූලික සන්දේවක් නේ ගත කරන්නේ. ගිටාරය සහ අත්‍තරම මේ මද්දට මුකුත් වැඩක් තිබුණේම නැහැ. එක සිම්බල් ෂොට් එකක් හරි දෙකක් හරි තමයි තිබුණේ. හැබැයි ඒ ඔබ යම්කිසි ඒ පරිපූර්ණ අමන්දානන්දයකට පත් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අනු විරාමයට යනවා. අද මේ දේවනාගමනේ මානවන බව රස දෙන හදක රසකාමීත්වය මේ තාක්කල් පසුබිමේ ඉඳගෙන නාද වැයුවේ අද නාද ගායන රාත්‍රියක්. පළමු විරාමයේ එක්වනි නැවත ඔබ කරා පැමිණෙනවා. මානවන මම ගීතමය සතුට අපි එකිනෙකා බෙදාගන්න රාත්‍රී අද ගායනා සියල්ලම වෙනදා වයන්නෝ විසින් කරනු ඇත. තවති දෙනෙක් සමග කැනාද අද ගයන්නේ ඔබට නයන නාද අදත් දේ නාද කියලා දැම සද්ද කියලා දාන්න තිබුණනේ. හැම තැනම තියෙනවා ඒ සද්ද. හැම තැනම තියෙන නිසා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ නාද කියලා මේ දාගැනීමේදී සහ මෙතනට කැඳවීමේදී එක අල්ලගන්න මූලිකෙක් චින්තක ගම්ලත් අනිවාර්යෙන් මේ කටයුතු සහ අපේ මේ දෙරණ කළමනාකාරීත්වයේ ඉහළ සිටින සියලු දෙනාගේම ඒකමතිකව කෙනාපු කටයුත්තක් පස්සේ කාලෙක තමයි ඇත්තටම දැනුනේ මේ මේ තත්ත්වයට වසඟ වෙන්න තමයි සැදී පැහැදී ලෑස්ති වෙලා ඉල්ලමින් හිටියේ රසික ජනතාව. දැන් නයන කුරුණෑක සුපර් කුරුණෑක ප්‍රකාශ් හෝමකම කියන්නේ කුරුණෑගල හෝමාකම ඊට පස්සේ මද්ද නුවර ඒනි කෑගල්ලේ පානතුරේ මේ කොහෙවත් ඉන්න මම වාද්දුවේ. එතකොට ඔබත් නුවර. එතකොට නදී නුගේ කොට අන්න කොළඹ දුමල් ගම පන්නන බලන්න කොහේ කොහේ හිටපු අයද මේ එකතු වෙලා ඔබට එකමුතුක මහිමේ පාන්නේ කියලා. එක විශේෂත්වය මේ අනිත් එක මේ ඔක්කුම් පාහේ හොඳ හැටි සංගීතයේ හතරමායිම් හඳුනා ගත්ත අය. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. දැන් සමස්ත ලංකා බට්නලා තරගයකින්
ශ්‍රී ලංකාය පළමු ස්ථානය ලබාගෙන හැබැයි අද ගහන්නේ ගිටාරේ. එතමයි දෛවී කියන එක මෙතන හරිම විශ්වීය දෙයක්. ඔබට මේ ගිටාරයම මේව කරගෙන නැන්නේ මොකද හිතුනේ මේ වගේ එකක් කළොත් හොඳයි කියලා? ඔබ නිකන් ඒ කියන්නේ කොහෙන් හරි ඉවක් වටනොද හැමදාම හෙන සංගීතයේ නෙමෙයි කළ යුත්තේ කියන්නේ. ඔව් දෙවන නාලිකාවෙන් තමයි මුලින්ම පටන් ගත්තේ. ඒ කියන්නේ මේ මීට කලින් ප්‍රෝග්‍රෑම්ස් ටිකක් තිබ්බා. එතකොට මේ අපි එතකොට 4 දිනක් සෙට් වෙලා හිටියා මම හිතන්නේ. 4 දිනක්? ඔව් මායි එනි. මුලින් ඉද්දි 4 දිනක්. ඔව්. ඉතින් අපි හදුවා අර කොමත් අර සින්ක් කරන එක කියලා මූලිකත්වය දෙන්න හදපු බැකින් එකක් මේක. ඒ කියන්නේ ඩිස්ටර්බ් වෙන්නේ නැතුව ප්ලේ කරන්න විදිය. ඒක තමයි මම හිතන්නේ දිනු වෙලා දැන් තියෙන්නේ. ඒ කියන්නේ මේ ඊට පස්සේ සුප්පව කොහමද යා කරගන්නේ? සුපුන් අපි එකතු වෙන්නේ මේ මානවනම ප්‍රෝග්‍රෑම් එකකට තමයි ඉස්සල්ලා. දැන් මට තනියෙන් ගිටාරයෙන් පාර්ට්ස් වලට යන්න බෑ. ඊට පස්සේ බැලුවා කීබෝඩ් එකක් දාගන්න පොඩා මේක ගැලපෙනවා කියලා. සැක්සෆෝන් සහ බට්නලා. ආ පුළුවන් තරම් අර එකෝස්ටික් පැත්තට යන්න තමයි ට්‍රයි කරේ. මේ ඊට පස්සේ සුපුන් ආවා. ඊට පස්සේ සංජය ආවා. එහෙම ඉතින් ඇලේ උනා. හතර දෙනා ඊට පස්සේ පස් දෙනා වාරපත් වුණ සංජයම. ඊට පස්සේ දැන් මේක ඇත්තටම අද 3 දෙනා ඉන්නේ නැත 4 දෙනෙක් ඉන්නේ ඇත්තටම. මේගොල්ලෝ කොහොමද ආවේ කියලා අපි කියන්න. අමාත්‍ය වලින් ගන්න සෑම නිෂ්පාදනයකටම වටිනා නත්තල් තෑග්ගක්. ඇන්කර් විශ්වාසයේ බලන්න ඔබත් නව ශ්‍රීලන්තයට එන්න. වැඩි විස්තර සඳහා පැකට්ටුව පිටුපස බලන්න. ඇන්කර් අසම සම විශ්වාසය. මොකද දුමල් එකත් අපි කතා කළ යුතුයි. ඊළඟ ගීතය මොකද්ද තෝරගන්නේ? ආයලන් ගීත නිල්වන් මෝදු තීරේ කියන ඩෙස්මන්ඩ් සිල් මහත්මයා ගාන ගීත. එසනම් ප්‍රේමිත මිත්‍රේ නාද ගායන ඊළඟ ගීතය බොහොම සුප්‍රකට ගීතයක්. අපි එතක ඊයේ ඉඳන් ඊයේ ගීතයක් බිහුණා නම් අපි අතීතයට යනවා නම් ඒක පරණ වෙනවනේ. ඊයේත් අතීතේ. එතකොට ඒ වගේ මේක මෑත අතීතේ නෙමෙයි මේ 70 දශකයේ 80 දශකයේ පැමිණි ගීයක් නිකුත් කළ ගීතයක් අර මතක විතර තරංගා ලේබලින් අපි ඩිස්මරද සිල්ලාගේ ගීතාවලියක තියෙන්නේ අද නාද කඳින් මේ අහන්න යන්නේ බලන්නකො කොහොමද පිපුණු යායේ මාතනි බලා නැවතලේ ඇත ඇගේ යහනතේ නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ මාතනි බලා නැවතලේ ගල්මල් පිපුණු යායේ මාතනි වෙලා නැවතලේ රැසඳුරු මොහොතේ තීරේ ගල්මල් පිපුණු යායේ මා
අර දෙවැනි අන්තරාවේ අන්තිම පේළදේ පොඩ්ඩක් නිකන් කියන්න මේ මේ ගෑයේ සුවම වීදේ ඒ කියන්නේ මොකද මොකක්ද කාලා තියෙන්නේ හ්ම් මම මේ දෙතුන් මාගේ දුක පුළුවන් ආ එනේ දුක පුළේ ගෑයේ සුවඳ කිදෙනවා හරි හරි ඔක සාමාන්‍යයෙන් ආ මේ 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 කාන්තාවන්ට සූසට මායම් තියනවා කියනවනේ ආ ඔය ඔයල්ල පිරිමි මායම් ඒක තමයි මම කියන්නේ දැන් අපි නිකන් බොහොම අපි කැමති බොහොම ප්‍රිය ලඳක් අපි ගාවෙන් යනකොට ඇඟේ හැපුණත් හැරලා බැලුවම මං නාන්නේ අද පොදන්නේ නැහැ මෙතන කියලා අපි කියාගෙන යන්නේ. ඉතින් අර මිනිස්සයාගේ හිත කීරි ගහනවා. ඇත්තද? අන්න එහෙම හැඟීමක් එනවා. දැන් ඒකේ ඔහුගේ තියෙන ආදරේ ඔහු කියන්නේ මං පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ මේ නාන්නෙත් නොකරේ ඒක තාවරණයක් තාගෙන. කියන එකනේ සරලව කියන්නේ. ඉතින් ආදරේ අපූර්වත්. ඉතින් හරි ෂොක් නේ. ඔව් ගීතේක පේලි 12කින් කියන මහ විශාල කතාවක්. ඔක තමයි ගීතේ කියන එකේ තියෙන ඉන්ද්‍රජාලිකත්වය මැජික් එක. ඉතින් ගීත ගයන්නන්ට පෙම් කිරීම ඉතින් සාමාන්‍ය සිද්ධියක් වඩ පත් වෙලා තියෙන ඒක නිසායි. තුමාලට සම්මාන කීයක් දැනට අරන් තියෙනවද? ඔව් ඉස්ලාම හම්බ වෙච්ච සම්මානය ඇත්තටම ලංකාවේදී රාජ්‍ය සම්මානවලේ සම්මාන දෙකක් විතර වගේ හම්බුණා. හොඳම ගායක හැටියට පස්සේ රූපවාහිනී රාජ සම්මාන ලැබිලා තියෙනවා හොඳම ටෙලි නාට්‍ය ගීත ගායක හැටියට සරසවි සම්මාන ලැබිලා තියෙනවා ඉතින් හැම වසරකම වගේ හැම සම්මාන උල්ලෙක්ට වගේ නිර්දේශනංගෙන් හොඳයි හැබැයි ඔබ සාමාන්‍යයෙන් ಭಾರತයට ගිහිල්ලා සංගීත හැදෑරුවෙක් ඔව් ඉන්දියාවේ ලක්නෝ බාත්කණ්ඩ විශ්වවිද්‍යාලයේ සංගීත හැදෑරුවා වයලින් වාදනය සහ සරෝද් වාදනය ප්‍රධාන විශේෂ සරෝද් එක දකින්නවත් නැහැ වර්තමානයේ තමයි ඔබකින් තමයි හදිස්සියකටත් දකින්න තියෙන කෙනෙක් ප්‍රසංගවලදී මතක තියාගන්න සමහර අලුත් පරම්පරාවය සරෝද් එක දන්නේ නැහැ සරෝද් එක තියා සමහර අය ඉන්නෝ ඒකෝඩියන් එක දන්නේ ඉතින් එහෙම එකමක නූතන තාක්ෂණයේ ඔක්කොම සරපූර්වට ගාල් කරලා ඇවිල්ලා තියෙන නිසා ඉතින් ඒක කාගත වරදක් නෙමෙයි හැබැයි මේ තාක්ෂණයේම පිහිට සොයන්නන්ගේ වරද කියලා මම හිතන්නේ මේක අපේ කියන්නේ විශිෂ්ට සංගීත අධ්‍යක්ෂකවරු අලුත් තාක්ෂණයේ පිහිට පතන්නේ අලුත් තාක්ෂණය භාවිත කරගන්නවා තමන්ගේ අලුත් දේවල් යාවත්කාරීන කිරීම සඳහා පරණ දේවල් පවා අපි වාසනාවන්තයි අපිට සංජය ඉන්නවා ඇත්තටම සංජය මම හිතන්නේ බොහෝ සංගීත භාණ්ඩ වාදනය කළ හැකි සංගීතඥ සියලු ඉරියව් වලින් කැපිපෙනෙන්නේ අනිවාර්යෙන්ම ඔව් ඕල් රවුන්ඩ් එකකින් එකට ඒ කියන්නේ ඕල්ඩ් නෙවෙයි මොකද ඊළඟට මේක මේ කොයන්නේ කියන ගීත සේලම චිත්‍රපටයේ මේ ගීතේ විශේෂත්වය අපිට මොකද මේ ගීතය ඔරිජිනල් සිංගර් බජාගත් මහත්මයා සමග ඒක ඊළඟ ගායිකාව ශ්‍රී ආකාර්ය වසන් ගේ දුව තමයි මේ ඉන්නේ. එතකොට අපිට දැන් මේ පොඩි අයිතියක් තියෙනවා වගේ දැනුනේ සිංදු. හරි. නෑ මම ඒක එන්නේ. නමුත් ඉතින් ඒක ගීත ප්‍රියශයි නිසා. ඒක අයිතිනේ. ඔව්. අයිතිනේ. ඒ තමයි කි දැන් මේ මේ නදී තමයි කියන නදීගේ පියත් අපිත් එක්ක වැඩ කරන කෙනෙක් ශ්‍රී ලංකාවේ දක්ෂ වයලින් වාදකෙක් මහින්ද සෙනවිරත්න මව ශ්‍රියාකාරී වස්තම් මේ ගීතය නිර්මාණය වෙන්නේ සේලම චිත්‍රපටයට ඉච්චි ප්‍රේමරත්නයන්ගේ මේ අද මානවන මම හඳුනා දී මේ වැඩසටහනේදී ඒ කියන්නේ අපි මේ ජනගත කිරීම සංනිවේදනය කරන අවස්ථාවේදී ලොකු දෙයක් මේ අලුත් පරම්පරාවක කෙනෙක් හැබැයි පාරම්පරික සුජානමය හේතුන් මත ඇයටත් අර ගායනමය කුසලතාව පිහිටවා තිබෙනවද නැද්ද කියන එක ඔබ අහලා බලන්න තවත් මං හිතනවා නැවුම් අත්දැකීමක් වෙයි නදීගේ මේ ගායනය අතිශය පුරුදු චිත්‍රපට ගීතයක් ආපු ගමන් ඔබට වෙනම යමක් හිතේ කියලා මම විශ්වාස කරනවා අහලා බලන්න ko hi yaane rahi ho
අම්මා දැක්කොත් ගෙදරින් තමයි නෑ ගෙදරින් තමයි බැලුහනේ ගාපු වෂන් එකට එහෙම එහෙම වෙයිද හොඳයි අපි විරාමයකට යනවා ප්‍රේමිත මිත්‍රනි මේ මානවන මම අපි මේ දෙවනා ගමනේ එහෙම නැත්නම් ඔබ වෙත අපි මේ දෙවන සීසන් 2 කියලා කියනකො සාමාන්‍යයෙන් දැන් හැමෝම භාවිතා කරන මේ සිංහලෙන් කිව්වොත් නේ ඉතින් දන්න සිංහලෙන් ඒකේ අපි හඳුන්වා දී මේ වැඩසටහන නාද තමයි අද වයිමින් කයන්නේ ටිකක් අලුත් අත්දැකීමක් ඒවා තමයි එහෙම තමයි ඕන අත්දැකීම් අලුත් වෙන ඕන හැමදාම එතකොට තමයි ජීවිතේ අලුත් වෙන්නේ පිරමිඩ යනවා ඉක්මනින් ආපහු ඔබ කරා එනවා මානවන මම රස දෙන හදක රසකාමීත්වය දැන් මේ කොච්චර කිව්වත් සාමාන්‍ය වැඩසටහන නම කියනවා එතනේ අපේ රීතිය නිවේදකයෙකුගේ කටයුත්ත ඒකයි දැන් මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙන හැමෝටමත් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා සුබ රාත්‍රියක් අද ඉඳන් සිකුරාදා රාත්‍රිය ඔබේ මගේ අපි ඔක්කොගේම ඒ නිසා සූදානම් වෙන්නේ අපි ඉක්ුත් සතියක සතියාන්තයක මානවන මම 4 වෙනි සජීවී ප්‍රසංගේ පැවැත්වුවා අපි එතනින් තමයි මේ නැවත ඇරඹුම සඳහා අවශ්‍ය කරන රුකුල දිරිය ලබා ගන්නේ ඒක වෙන වෙනස් වෙන සිත සැලසුම් කළ තිබිච්ච එකක් කරන දෙයක් නෑ සමහරුන්ට ඒ ප්‍රසංගය බලන්න බැරි වුණා වේලාසලින් ටිකට්ස් සෝල්ඩ් අවුට් වෙච්ච නිසා මොනව කරන්නද ඊළඟ ප්‍රසංගයට ලෑස්ති වෙලා ඉන්න ඇතැම් විට 15 වෙනි සංවත්සරයේ උදෙසාත් දෙරණ නාලිකාව ඒක කළොත් හොඳේ ඒ වගේම මානවන මම FB page එක මූණු පොතේ පිටුව දැන් ආපහු සක්‍රිය කරලා තියෙනවා හැබැයි ඒක අක්‍රිය කරන්න හම්බුන්නේ හැමෝම ඒකට නිරන්තරයෙන් ප්‍රතිචාර පාන්න පටන් ගත්තා තමන්ගේ අදහස් සුදහස් ප්‍රකාශ කරන්න පටන් ගත්තා දැන් මේ පාර අපි පොඩ්ඩක් වැඩි දියුණු කරලා තිනවා ඔබව සහභාගී කරවා ගන්න ඔබ කවුද යනවාග ලෝකෙට පෙන්වීමේ අපේක්ෂාවත් එක්ක කියන්නේ ඔබ පුළුවන් තරම්
මේකට ලියන්න ලියන ගමන් ඔබගේ බොහොම මෑතකදී ගත්ත ඡායාරූපයකුත් පුළුවන් නම් ඊට යොමු කරන්න ඇතුළත් කරන්න අමුණන්න. ලේසි. එතකොට අපි මම මෙහෙම ඔබගේ ප්‍රතිචාරය පිළිබඳව කියවද්දි තිරේ ඔබගේ රූපය දිස්වේවි. හොඳයිනේ. මම හිතන්නේ ඒක තමයි අත්‍යවශ්‍යත් රටේ ලෝකයාය දකිනවා. අන්න අපේ යාළුවෙක් අපේ එකෙක් තමයි මේ ප්‍රතිචාරය දක්වලා තියෙන්නේ, අදහස් දක්වලා තියෙන්නේ කියලා කියන්න තියෙන අවස්ථාව දෙන්න තමයි ඒක. ඒ කියන්නේ ඔබගේ සහභාගීත්වය තවත් තීව්‍ර කරගන්න, වැඩි දියුණු කරගන්න, ඒක පොඩ්ඩක් ඒ කියන්නේ තව ටිකක් රියල් කරගන්න මේ මේ සිංගලෙන් කිව්වොත් අත්‍යවශ්‍යතාව. හොඳයි, ඊළඟ ගීතය. පඩේ ගීතයක් අපි ගායනා කරමු. Queens, I Want to Break Free. ඉංග්‍රීසි ගීත මේ මතක තියා ගැනීම හොම අමාරු දෙයක්. පොඩ්ඩක් එහැම වුණොත් ඉස්පිලිපාපිලි ලිමිනේ තියෙන වෙන එක වචනයක් අකුරක් මිස් වුණොත් වෙන තේරුමක් ඒ වචනේ තියෙනවා ඉංග්‍රීසි ගීතේ. ඒ නිසා හරියටම උච්චාරණය කරන්න ඕන. අර තාල රහක් තියාගෙන මේ සංජයක පොඩ්ඩක් මේ කතා කරන්න පුළුවන්ද? මේ මයික්‍රෝෆෝනයක් නෑ යාට. මේ මයික්‍රෝෆෝනයක් තියෙනවා. මේ
ඇගේ තීන මයික්‍රෝෆෝනය තියනොද ආහර ඒක මේ සංජය එක්ක වෙන්නේ කොහොමද මේ නයන මේ අපි අපේ සංජය මුලින් ප්ලේ කර අපිත් එක්ක ඒ කියන්නේ මේ නාද පටන් ගන්න කලින් අපි බෑන්ඩ් සදාගෙන ප්ලේ කරන කාලේ සංජය ප්ලේ කරලා තිනා ඊට පස්සේ එතනින් අයින් වෙලා චීන යනවා එයාගේ අධ්‍යාපනය කටයුතු සඳහා මම දැන් අවුරුදු 4ක් විතර චීන මේ මියුසික් පිළිබඳ අධ්‍යාපනයකින් පසු ආපහු වෙනවා ඊට පස්සේ අපිට අග්ගල ගන්නවා ඔව් චීනේ මම මේ අලුත් මට මේ ඇහිමක් ඒක මේ චීනේ සංගීත කාරණා පිළිබඳව හදාරන්න යනවා චීනේ ගියේ මේ මොන හේකටද ඒවන්න වෙයි කියන්නේ මට අවස්ථාවක් ලැබුණා යන්න මේ මගේ ගුරුවරයා මාර්ගෙන් තමයි නන්දසේන කටුවාල ඔහු තමයි මට මඟ පෙන්වුවේ මේ ගමන යන්න ඊට පස්සේ මට ශිෂ්‍යත්වයකුත් ලැබුණා ඉතින් මං ගිහිල්ලා ඉගෙනගෙන අදාළ කටයුත්ත ආපු ගමන් මෙයා අල්ලගත්තා ඔව් එකම මේ දැන් අපි දෙන්නට පොඩි සතුටකුත් තියෙන දෙන්නම ශ්‍රී සුමංගල විද්‍යාලයේ ශිෂ්‍ය පානදුරේ ඒකත් විශේෂයි ගහට ගහක් මුරුටුවේදී මේ ගහට ගහක් පානදුරේදී හම්බෙලා තින්නේ දැන් අන්තිමට ගහට ගහක් දෙරණේදී හම්බෙලා තින්නේ ගහට ගහක් නෙමෙයි ඇහැට ඇහැ මේ ඔබ සාමාන්‍යයෙන් ප්‍රකටයි බොහොම ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කළ හැක්කෙක් කියන එක මම හිතන්නේ ඒ අර ලද අධ්‍යාපනයත් ඒකට විශාල පිටිවහලක් මෙහෙමයි මට එහෙම ඇත්තටම කියනවා නම් එහෙම ඕනම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න එහෙම බෑ මට මම ඇත්තටම try කරනවා මේ ගහන instrument එක හරියට play කරන්න තමයි හැමතිස්සෙම try කරන්නේ මට පොඩි කාලේදී අපේ ගෙදර අපේ තාත්තගේ ආභාෂයෙන් තමයි මම හිතන්නේ මේ recording play කරනවා තාත්තාගේ mandolin තාත්තා සාමාන්‍ය සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෑ නෑ ඇත්තටම නෑ දැන් ඔව් recording repair කරන එක තමයි කරන්නේ ගෙදර දැනට ඕක තමයි මේ ඇත්තටම අපේ රටේ නැතිම දේ සංගීත භාණ්ඩ සහ මේ ශබ්ද උපකරණ අලුත් වැඩියා කරන්නන්ට කියන්නේ හොඳ අවබෝධයක් තිබිය යුතුයි මම දන්න බිලිෆනෙන්ඩුගේ පියා කෙනෙක් ඒ කාලේ බොහොම ප්‍රචලිත පුද්ගලෙක් දැන් මේ වගේ කෙනෙක් පිළිබඳව අසන්න ලැබීම ලොකු සතුටක් නැත්නම් ඉතින් ඒ ආභාෂය තමයි මට එන්නේ නැත්තේ ඉතින් පොඩ්ඩ ප්ලේ කරන්න පුළුවන් ඉතින් මොකද බෙන්ජා කියන්නේ බෙන්ජා කියන්නේ බෙන්ජා ඔව් ඉස්සර ඉතින් ඔය බෙන්ජෝ গিටාර එක ප්ලේ කරා එතකොට තමයි ඔය නම වැටුනේ මට දැන් මේ අනිත් අයට ඒගොල්ලන්ගේ ප්ලේ කරන මේ නමෙන් මේ ප්ලේ කරන සංගීත භාණ්ඩේ නමක් දැම්මොත් එම දැන් මේ රෙකෝඩින් ගහන එකට එකෝ කියා කිය හිටියනම් එහෙම වෙන මොකක් හරි කතාවක් එන අර දැන් මෙයාට මද්ද කියන්නේ පොඩ්ඩක් කිට්ටුනේ මේ ඩ්‍රම්ස් වලට මද්දලේට ඒකෙන්ද එහෙම හිත තැගි දුමල් මොකක්ද ඊළඟට කියන්නේ ඊළඟට හින්දි ගීතයක් තෝරගෙන තියෙනවා යෝග ගායනාවක් මෙන්
LG AC දෙකක් ගන්නකොට fully automatic washing machine එකක් නොමිලේ. කුමාරිකා මුසු වූ නව Surf Excel. දැතට සිමුදුයි, පැල්ලම් මට්ටුයි. අවුරුදු 41ක් පරණ ගීතයක්. අවුරුදු 41ක් පරණ ගීතයක් මේක. ඉතින් මන්ත ඕන වෙනසකට ලැස්ති කෙනෙක් බව පැහැදිලි තබ්ලා වාදනය කරේ. ඩ්‍රම් එක නැගිටලා ඉතින් ඇත්තටම මේ අත් ප්‍රසන්නාද දෙන්න ඕනනේ හරි ඒ දක්ෂතාව ඒක ඇත්තටම මම විශ්වාස කරන අපේ ප්‍රමිත්‍ර මිත්‍රයෝ අපිට දැනෙන්නේ නැති ඒ වෙනස අපූර්වට අපූර්ව කියලා කියන්නේ හැමෝම හරියට පාවිච්චි කරන වචනයක් මන් ටිකක් අඩුවෙන් පාවිච්චි කරන්න හැමදාම උත්සාහ කරන්නේ මොකද අපූර්ව කියන්නේ පෙර නොවීරු කියන එකනේ ඊට වැඩි මම හිතනවා මේ අපේ මහත් ප්‍රසාදය පල කරන ඔබට හොඳයි එසේනම් මම විශ්වාස කරන ඔබ අසීමිත ආනන්දයකට පත්වන්නට ඇති නාද කණ්ඩායමේ මේ ශිල්පීන් දුමල් විශේෂයෙන් චන්දික නදී තාම බොහොම ලාබාල යෞවනියක් රැට විශාල අනාගතයක් තියෙන බව අපි පැහැදිලිව පේනවා ප්‍රාර්ථනා කරනවා හුඟක් දුර යන මොකද ඉතින් ගෙදර ඉතින් ලැබෙන පිටිබලයත් එක්ක අනිවාර්යෙන් එමනම් ප්‍රීමිත මිත්‍රයනි අපි විරාමයකට යනවා අද මේ මානවන මම විශේෂ හඳුනා දීමේ වැඩසටහන තරමක් වෙනස් නමුත් ඒ වෙනස් වගේම උසස් කියලා මම විශ්වාස කරනවා අපි හම්බෙමු ඉක්මනින් මේ වෙලද දැන්වීම විරාමෙන් පස්සේ